Tharunaya online. අයිබෝන් තරුණය සරුසාර වැඩ්ඩොත් එක අදත් අපි එකතු වෙන්නේ. අපි හැමදාම විවර කරේ තරුණය සරුසාර වැඩ්ඩෝ තුලින් ගම්වල ඉඳගෙන චූටියට තමන්ගේ ජීවිතේ පටන්ගෙන ව්‍යාපාරයක් අතින් හෝ ජීවිතය අතින් ඉතාමත් උසස් තැනකට ගියපු මේ ආදරණීය කතාවල් ඇති මිනිසුන්ගේ ආදරණීය කතාවල් වල හරය සොයාගෙන අදත් අපි ඇවිල්ලා ඉන්නවා ජීවිතය ඉතාමත් චූටි තැනකින් පටන්ගෙන ගමක් ඇතුළට වෙලා ජීවිතේ මේ විදිහින් ජය අරගෙන තියෙන පුද්ගලයෙකුගේ ජීවිත කතාව හොයාගෙන නමින් ඔහු අජිත් කුමාර ජීවිතේ පටන් ගත්තේ තමයි චූටි තැනකින් නමුත් මේ වෙද්දි එලවලු ව්‍යාපාර ශාස්ත්‍රයේ තොගසහ සිල්ලර වෙළඳාමේ නමක් දිනාගෙන ඉන්නවා මේ අපි අද ඉන්නේ පොල්ගහංගොඩ කියන ග්‍රාමයේ මේ ග්‍රාමයට අපිට පැති දෙකකින් එන්න පුළුවන් රඹේ රඹේට තමයි මං හිතන්නේ ඉතමත් ආසන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ රඹේ ග්‍රාමයට තමයි ඉතමත් ආසන්න වෙන්නේ අජිත් කුමාර මහත්මයා ජීවිතේ පටන් ගන්න ඉතමත් චූටි තැනකින්. ඔහු දැන් මේ වෙද්දී ග්‍රාමීය මට්ටමින් ඉතමත් දක්ෂ තරුණ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා අවසානයි. සමහරව අපි දන්නවා ජීවිත කතා අපි අහලා තියෙන ඕන තරම් දකිනවා ඉතමත් ලොකු 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 තැන්වලට ගියපු පුද්ගලෙක්. නමුත් ඔබට අපිට වැදගත් දෙන්නේ වැඩි වශයෙන් ලොකු තැනකට යෑම තමයි. ඒ අතරතුරේ අපි ඉන්න මට්ටම සල්ලි පෙන්නන්න නැති මිනිස්සුන්ගේ ජීවිත කතාවල් තමයි හැම වෙලාවෙම තරුණය ඔන්ලයින් තුරින් හොයාගෙන ගියේ. එහෙනම් අදත් අපි ආරම්භමු සුබුරුදු පරිදි මේ තරුණය ඔන්ලයින් සරුසාර වැඩෝ. ගුරුවරුත් වෙලා අපි එළවලු අරන් ගිහිල්ලා තියෙනවා. අපේ අයියයි මායි දෙන්න ඉස්කෝල එක වුණ ඇත්තෙම අතෑරියා. නාඩිවලදාමටනේ බොහෝ චෝදනා ඉදිරිපත් වුණේ. ඒක තමයි තියෙන්නේ. නාඩිවලදාම කියන එකට තමයි තියෙන්නේ. ඒක දෙපැත්තක් තියෙනවා. එක වෙලඳ සැලක්. අපිට අද හැම තැනකටම යන්න අවකාශය නැහැ. අපි ඉන්න ඔව් අපිට ආරාධනය කරේ අත්‍තරම ඔහු ජීවිතේ පටන් ගත්ත තැනට තමයි. ඔහු අපි ඔහු අපිට ආරාධනය කරේ ග්‍රාමීය මට්ටමේ වෙද්දි රෙදි බිලි තියෙනවා සිල්ලර බඩු තියෙනවා මෙහෙම තමයි ගම්වල වෙලදාම සිද්ධ වෙන්නේ ඉතින් අජිත් කුමාර මහත්තයා තමයි ඇවිල්ලා නැහැ ඇත්තටම අපි එන්නේ ඔහු ඉතාමත් කාර්යබහුලයි මං හිතන්නේ දැන් ඔහු ඉන්නේ මේ වෙද්දින් දඹුල්ල තොගවිල්ද මධ්‍යස්ථානේ ඔහුගේ ව්‍යාපාරයේ පුළුල් ඔහු එළවලු බෙදා හැරීම කරන ප්‍රදේශයේ සෑම තැනකටම පහයි ඔහු මගේ ඒවි එතකල් අපි පොඩ්ඩක් ඇවිදලා බලමු දුන් තියෙන අම්මද මේ නැන්දම්මා නැන්දම්මා කොහින්ද ඇඳුම් ගේන්න මහනවද දඹුල්ලෙන් කොළඹින් ගේන්නේ මා පමුණුවේ රුදුගාල් පිටිවැස්ස තනිකරම මේ ගබඩා සංකීර්ණයක් තමයි තියෙන්නේ නේ පිටිවැස්ස මිත්‍රවරුන් තනිකරම ගබඩා සංකීර්ණයක් තමයි තියෙන්නේ අල්ල ලුණු එලවලු සියල්ලම ගබඩා කරලා තියෙනවා අපි මේ පැත්තට යන්න හොඳ නැහැ ගබඩා සංකීර්ණයට හොඳයි කතාවත් දෙකේ වුණමු ඔහු දිනුණු කෙසේද ඔහුගේ දිනුවේ රහස මොකද්ද තරුණය ඔන්ලයින් අජිත් කුමාර මහත්තයා ආවා දැන් අපේ අසුනේ ඔහු එහා පැත්තේ ඉඳගෙන ඉන්නවා මේ තමයි අජිත් කුමාර මහත්මයා කොහොමද අජිත් කුමාර මහත්මයා මේ දවස්වල
හොඳයි. අවුරුදු සීසන් එක පහ වුණා දැන්. සීසන් එක පොඩ්ඩක් පහ වුණා දැන් දවස් කීපයක් වෙනවානේ. දැන් අද අපි ජීවිතේ ජයගත්ත මිනිස්සුත් එක්ක කතා බහට ඔබතුමාව තෝරගන්න. මේ ගමක් ඇතුලේ ඉඳගෙන අජිත් කුමාර් මහත්මයා ජීවිතේ ජය අරන් තියෙන නිසා කොහොමද මේ ජය ගැනීම ආරම්භ වෙන්නේ? කොතනින්ද පටන් ගන්න වෙන්නේ? පොඩි කාලේ තමයි බිස්නස් එකට මම. පොඩි කාලේ කියන්නේ වයස කීයද? වයස අවුරුදු 8 විතර වයි. 8 විතර. ඔව්. තාම චූටි කාලේ. ඔව්. ඉස්කෝලේ යන කාලේ. ඔව්. ඊට පස්සේ ඉස්කෝලේ යන කාලෙම පොඩි පොඩි බිස්නස් කරා. පොලට වගේ ගියා. පොලෙන් තමයි අර බිස්නස් කියන දේ ඇඟට ආවේ. අවුරුදු 8 පොලේ බිස්නස් ගියා. අපි අවුරුදු 8 කරේ මේ කොල්ලොන්ට මොනවද වෙරළු වික්කා ඒ වගේ බිස්නස් නේ අඹ වික්කා. ඔතුමා මේ පොලට යන්න පටන් ගත්තා. ළමා ශ්‍රමිකෙක් විදිහට. ඊට පස්සේ ඉතින් අපේ එක දෙකි. මගේ අයියත් එක්ක. පස්සේ මේ අපේ අවට ගම්වල එළවලු අපට දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ගෙනීම කටයුතු වෙන අතරේ හැම සතියකටම පොලට යන්න ගත්තා. පොලෙන් ඉස්කෝලේ යනවා සතියන්තේ පොලේ. ඔව්. ඒ දවසට විතරක් පොලට යනවා. අනිත් දවස් වලට ඉස්කෝලේ යනවා. එහෙම තමයි බිස්නස් කියන දෙයට. දැන් මෙච්චර චූටි කාලේ පොලේ යන්න පටන් ගන්න ඇයි? ඒ ගෙදර තිබ්බ ආර්ථික අපහසුතාවත් එක්කද කොහොමද ඒක? ඔව් අපේ අම්මා තාත්තා පොඩ්ඩක් මේ කියන්නේ ඒ කට්ටිය මේ ගමේම කට්ටිය. ලොකු මුදලක් තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම කියනවා දුප්පත්. ඉතින් අපි ඉස්කෝලේ යන්න පොතපත ගන්න සහ ඉගෙනීමේ කටයුතු වලටයි ගෙදර තිබ්බ ප්‍රශ්නත් එක්කත් මේ වගේ දෙයකට ඉස්සෙල්ලාම අවුරුදු 8 පෙළඹුණා. අයියට වයස කීයද එතකොට? අපි අයියට අවුරුදු 2යි මට වැඩි විදිහම. අවුරුදු 2යි. 11යි යාට. 11යි. දෙන්න මොනවද කරු බිස්නස්? ඉස්සෙල්ලාම එළවලු තමයි වික්කේ අපි. ඊට පස්සේ එළවලු තමයි තනිකර මුලින්ම පටන් ගත්තේ එළවලු. ඊට පස්සේ ගමේ ওই මහත්තයන්ගේ එළවලු ටික අපි යන්න මුකුත් තිබුණේ නැහැ. ඉස්සෙල්ලාම ෆුඩ් බයිසිකල තමයි තිබ්බේ. ඒක ගිහිල්ලා අයියයි මායි දෙන්න අවසට අරන් එනවා. ඉත අපි බදාද පුලක් තමයි තියෙන්නේ. අඟහරුව දවස් ගිහිල්ලා බඩු ටික එකතු කරගෙන ආවිල්ලා බදාද විකුණනවා. විකුණලා ඉතින් බ්‍රහස්පතින්දා ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ කටයුතු නතර කරේ නැහැ අපි. ඉතින් පුළුවන් මේ එක දවසයි ඉස්කෝලේ වැඩ මගේ හැරුණේ අපි. ගුරුවරුත් ඇවිල්ලා අපි එළවලු අරන් ගිහිල්ලා තියෙනවා ඉතින් මුලින්ම. ඊට පස්සේ එතනින් ටික කාලයක් යනකොට මගේ පවුලේ ඉන්නේ අයියයි නංගි මායි. එහෙම කරගෙන යනකොට අපිට එළවලු රස්සාව කියන එක ලොකු විදිහට ඇඟට දැවුණා, වැදුණා. ඊට පස්සේ ඉස්කෝලේ යන ගමන්ම 8 වසර 9 වසරට යනකොට ලොකු බිස්නස් එකක් කරන්න ඕන කියලා හිතුණා. ඊට පස්සේ අයියයි මායි නංගි ඉන්නකොට නංගිගේ වැඩිවියටපත් වුණා යා. ඊට පස්සේ අපේ ගෙදර අම්මා තාත්තා ඊට පස්සෙත් එක උසහයක් ගන්න බැරි තත්ත්වයක් තිබුණා. අයියයි මායි හිටපු මේකත් එක්ක අපේ ගමේ තිබ්බ තොග කඩවලින් අපිට වෙනකොට විශ්වාසයක් ඇති කරන තිබිලා අපිට ඒ අවශ්‍යතාවයට සියලු බඩමුට්ටු ටික අපිට ලැබුණා. ඒ කියන්නේ උත්සවය කරගන්න කියලා. ඒ උත්සවෙත් අපි කරා. ඒ තරම් අපේ පවුල දෙලඳු මට්ටමින් තිබ්බේ. මේ පොඩි කොල්ලෝ දෙන්නර තමයි ගමේ මිනිස්සු සලකන්නේ. ඔව්. අජිත් කුමාර් මහත්මයා ඊටමත් ඒ අතීතයේ මතක් කරද්දී මිත්‍රවරුනි සංවේදී වෙනවා. එහෙම තමයි ජීවිතය කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ අතීතය ඔහුට අදටත් මතකයි. ජීවිතේ ලංකාවේ බොහෝ දෙනාගේ ජීවිතවල කතාව මේ වගේ තමයි. ඒ සංවේදී බව ඔහුගේ ඇස්වලින් රූරා වැටෙන කඳුළු වලින් අපිට පේනවා. අපි කතාව ඉදිරියට අරන් යමු. මිත්‍රවරුනි, අපි චුට්ටක් ඔහුගේ ව්‍යාපාරය පිළිබඳ, ඔහුගේ දැන් තියෙන තත්ත්වය පිළිබඳ බලලා
ජීවිතය කටුකයි. සමහරුන්ට කටුකයි. ජීවිතය සල්ලි මත ඉපදුන ඇතෙමුන්ට ජීවිතය කටුක නැහැ. එහෙනම් ජීවිතේ බර උන්ට දැනෙන්නේ. මේ මිනිස් ජීවිතවල වටිනාකම උන්ට දැනෙන්නේ. නමුත් තරුණයා ඔන්ලයින් චාරිකාවේ හැමදාම තමයි මිනිස් ජීවිතවල තියෙන සුන්දරත්වය වගේම කටුකත්වය වගේම ජීවිතවල තියෙන වටිනාකම හොයාගෙන යනවා. ඒ නිසායි හැමදාමත් මම මුලින්ම කිව්වා තැන්වල ඊතා ඉහළ තැන්වල ඉන්නේ කටුක ජීවිත ජයගත්ත මිනිසු. මේ ගම් ඇතුලේ අපි හොයාගෙන යන්නේ එහෙම මිනිසුන්ගේ ජීවිත කතාවේ ජීවිත කතාවල් අපිට පෙනිලා නැහැ. ඒ නිසාම තමයි තරුණයා ඔන්ලයින් හැමදාමත් වගේ තරුණයා පුවත්පතේ සිරම අපි මේ මිනිසුත් සමග මේ පොළොතලේ මේ බිම් මට්ටමේ ජීවිත කතා හොයාගෙන යන්නේ. අහිත් මහත්මයා, කෙසේ වෙතත් ඔබ ආඩම්බර විය යුතු කාරණයක් තියෙනවානේ. නංගිගේ වැඩිවියට පත්වීම අම්මටයි තාත්තටයි දරාගන්න බැරි වුණාට අයියලා දෙදෙනෙකු වශයෙන් මිත්‍රවරුනි, ඒ මතක් වෙද්දි මගේ ඇඟේ මයිල් කෙලින් යන ඒ කතාව මේ පොඩි කොල්ලෝ දෙන්නට ඇති කරගෙන තිබූ විශ්වාසය සහ ඔවුන්ගේ ගම තුල තිබ්බ ඔවුන්ට මිනිසුන් සලකපු ආකාරය ඉතාමත් ඒ උත්සාහයට මිනිසු සලකන්නේ. ඒ උත්සාහය තමයි ඔබ මේ අසු දෙක ගන්න ගෙනවිත් තිබෙන්නේ. ඊට පස්සේ ඔබ ඔබ අයියලා දෙදෙනෙකු වශයෙන් මට නම් ඒක දැනෙන්න මහා වැඩක්, මහා දෙයක් ඒ. එහෙම ඔබ නංගිලාගේ යුතුයකම එදා ඉටු කරන්න ගත්තා. ඊට පස්සේ මොකද? පස්සේ අපේ අයියයි මායි දෙන්නා ඉස්කෝලේ ගමන ඇත්තෙම අතෑරියා. අයියා ගියා දඹුල්ලට. ඒ ගියාම මේ අයියා ගියේ කිරි බිස්නස් එකට. කිරි බිස්නස් එකට ගියාම මගේ හිටපු යාළුවෝ සියලු දෙනාම වගේ පැත්තට ගියා. පස්සේ ඒ කාලේ ඉස්කෝලේ 8-9 කියන කොටකලිසම කොටකලිසම් පිටින් තමයි මම නතර වුණේ. පස්සේ මම විතරක් වුණා, තනි වුණා. ඉතින් ඊට පස්සේ මට මේ ඉන්න බෑ වගේ තත්ත්වයක් උදා වුණා. ඒ කියන්නේ කවුරුත් නැති හින්දා අයියයි මායි දෙන්න ඇත්තටම හිටියේ යාළුවෝ වගේ. ඉතින් එයාගේ ප්‍රශ්නයක් ඉස්කෝලේ තිබ්බත් අපි දෙන්න එකට තමයි එහෙම ඉන්නේ. ඉතින් එයා නැති වුණාට පස්සේ මට දුකයි, හින්න බැරුව ගියා. පස්සේ අයියා ගිය තැනට මමත් හොයාගෙන ගියා. ගියාට පස්සේ ඒ එතන තිබුණේ කිරි, මී කිරි විකුණන්න තමයි තිබුණේ. පස්සේ අයියලා ගිහිල්ලා බලනකොට එයාලා ෆුඩ් බයිසිකලෙන් පෙට්ටිය බැනගෙන කිරි විකුණන්න යනවා. පස්සේ දැන් අපේ තිබ්බ ආර්ථික අර්බුදෙත් එක්ක අයියා විතරක් නෙමෙයි මාත් යන්න ඕන කියලා මම තීරණය කරලා මමත් ගියා කොට කලිසම් පිටින්ම ඒ අයියා හොයාගෙන. ඊට පස්සේ එතනින් ඒ පටන් ගන්න තිබ්බේ කිරි බිස්නස් එක තමයි. ඉතින් මමත් ඒකට ඒ අයියා යන විදිහටම කිරි බිස්නස් එක පටන් ගත්තා. පටන් ගන ඉතින් ගම්පුරා දඹුල්ල ඔය සීගිරිය පැත්තට එනකම් ෆුඩ් බයිසිකලේ පාගනවා. එතකොට ඔය වහකොට්ටේ කියලා තියෙනවා කිලෝමීටර් 6ක් විතර තනිකරම ලොකු කන්දක් තියෙන්නේ. ඔය කන්ද අපි දැන් මේ අදත් මම මේ ළඟදිත් වයිප් එක්ක ගියා පොඩි ගමනක්. ඒ ගියාම එයාට මම කිව්වා මේ මෙන්න මෙතන ඉඳන් අපි මේ කිරි පෙට්ටියක් තියාගෙන මේ කන්ද මුදුනට ඔයා මතක තියාගන්න, මෙතෙන් එනකම් පාගලා තියෙනවා. දැන් තල්ලු කරලා තියෙනවා, පාගන්න බෑ. තල්ලු කරන්න ඕන මෙහෙම අත තියාගෙන හැන්ඩල් එක මෙහෙම අල්ලගෙන තල්ලු කරන්න තමයි තියෙන්නේ මුළු කන්දම. ඉතින් වයිප්ට පෙන්වුවා උතන මතක තියාගන්න ඔයා කියලා. මම කන්ද උඩට ගිහිල්ලා මං කිව්වා ඔතන ඉඳන් ඔයා මතක තියාගන්න කියපු තැන ඉඳන් මෙතෙන් එනකම් මෙන්න මේ කිරි කිලෝ 75ක් විතර වගේ තියෙන පෙට්ටියක් තියාගෙන තල්ලු කරගෙන ඇවිල්ලා තමයි අපි මේ ජීවිතේ මෙච්චර දුරකට ආවේ. දැන් මට හිතෙනවා මේක දැන් මට මේක කරන්න ඕබ් බෑ. ඒ කියන්නේ පොඩි කාලේ කරාට දැන් තල්ලු කරන්න බෑ. මේ කන්දේ මේ ප්‍රමාණය දැක්කොත් ඔයාට කොච්චරක් දේවල් හිතෙනවා ඇද්ද කියලා මං එයාට පැහැදිලි කරා. කිරි පෙට්ටිය තියාගෙන තල්ලු කරපු කන්ද වයිෆ් එක ගියේ මොකේ? වයිෆ් එක ගියේ කාර් එකේ. ඒක තමයි මට අහන්න තිබ්බ ප්‍රශ්න. ඊට පස්සේ එතනදී අපි එහෙම ගිහිල්ලා ඒ ගිය තැන අංකල්ගේ කඩ කාමරයක් තිබුණා. ඒ කඩ කාමරේ ඊට පස්සේ අපි කිරි රස්සාව අතෑරලා මායි අයිය දෙන්න සිල්ලර බඩු කඩයක් දැම්මා. ඊට පස්සේ එතනදී එතනින් අපි තව මේ එනවා වගේ පොඩි පොඩි මේ ගැම්මක්, ඒ කියන්නේ
ඇඟට ශක්තියක් වගේ ආවා. අපි අර අපිට මුලින් ඉඳන් තියෙනවනේ මේ දැන් අපි හිටපු ජීවිතේ අපිට චුට්ට චුට්ට දැන් හරියනවා කියන එක අපිට හිතට ඇවිල්ලා අපි එතනින් පටන් ගත්තා සිල්වර් බිස්නස් එක හොඳට කරන්න. එතකොට එහෙත් ගියාට පස්සේ අපි පොඩියට පටන් ගත්තාම ගලෙල් ටවුන් එක තොග මුදලාල්ල මෙහෙ කරවුව වගේම එහෙන් අපට උදව් කරන්න පටන් ගත්තා. ණයට බඩු දීලා මේ කඩේ වල දිනු කරගන්න කියලා. ඉතින් එතනින් අපි සිල්වර් කඩේ දිනු කරගෙන පස්සේ අපි එලවලු දැම්මා. එලවලු කඩයක්. එලවලු කඩේ දාගෙන දඹුල්ල ප්‍රධාන මාර්ගයේ පහළ ගම්මානේ. පස්සේ අපේ ඔහොම බිස්නස් එක යනකොට මට යාළුවෙක් හම්බුණා වහකොට්ටෙදි කියලා ගමේදී. ඊට පස්සේ ඒ යාළුවාගේ මම ඒ යාළුවාට ජොබ් එකක් එයා දරපාම් වැඩ කරගෙන හිටියේ පා බේකරි එක. පස්සේ මං කිව්වා ඔයා එයාගේ ඒ දුක් ගැනවිල්ල කියන්න ගත්තා. ඉතින් අපිත් ඒ දුක විඳලා තියෙන හින්දා මට ඒක ටිකක් මාර විදිහට වැදිලා මං කිව්වා එන්න එහෙනම් අපේ ගාවට අපි කරන දේ කරන්න පුළුවන් කියලා. එයාව මං එතෙන්න ගත්තාම ටික කාලයක් යනකොට එයාගේ මල්ලි මමාව වගේම මගේ අයියා පස්සේ ආව වගේම එයාගේ මල්ලි මොනරාගල මොනරාගල ඉඳන් එන්න පටන් ගත්තා මෙහෙට. ඊට පස්සේ එයාවට පස්සේ එයා ඒ කඩේට සම්බන්ධ වුණේ නැහැ. අපේ සිල්ලර බඩු කඩේට තමයි එයා සම්බන්ධ වුණේ. ඊට පස්සේ එහෙම එහෙම ඉඳලා සිල්ලර බඩු කඩේ කරගෙන යනකොට මගේ යාළුවා ඇවිල්ලා මමත් එක්ක මේ ඉඳ පටන් ගත්තා. ඊට පස්සේ අපි තුන්දෙනා මේකට හිටිය අයියායි මයි තුන්දෙනා. පස්සේදී මේ එලවලු සිල්ලර කරන්න පටන් ගත්තා. සිල්ලර කරන්න පටන් ගත්තාම ඉස්සල්ලාම සිල්ලර මැස්සක් කරේ. මැස්ස කරනකොට අපි පුඩ්බයි සිල්ල ගිහිල්ලා තමයි එලවලු ගම්මා ඒ ගම්මානේ මෙහෙ නෙමෙයි ඒ ගම්මානේ ගොවියොන්ගෙන් ගන්න පටන් ගත්තාම ඒගොල්ලෝ ටික ටික වැඩියෙන් බඩු දෙන්න පටන් ගත්තා අපට. ඊටසේ බඩු වැඩි වෙනවා ඒ ගොවි මහතුරුන්ට එපා නොකිය අපි තියාගත්තා. තියාගත්තාම පාරයිනේ කඩේ තියාගත්තාම එතකොට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ගහලා තිබුණේ නැහැ. දඹුල්ල ඔරලෝසු කණුව ගාව තමයි ව්‍යාපාරය කරගෙන ගියේ. ආර්ථික මධ්‍යස්ථානයක් නෙමෙයි මේ වෙළඳාම කරගෙන ගියේ මධ්‍යස්ථානයක් විදිහට දඹුල්ල ඔරලෝසු කණුව ගාව. එතනදී ඔය මිනුවන්ගොඩ ගාම සයිඩ් එකේ කට්ටිය ලොරි වලින් බඩු අරන් යනවා 3-2 විතර වගේ. පස්සේ අර අපට වැඩි වෙන බඩු ඔතන තියෙද්දී මේ අර දඹුල්ලට ගිහිල්ලා එන කට්ටිය ඒ මිනුවන්ගොඩ වෙළඳ මහතුරු නවත්තුවා. ඕක දැකලා නිවිති රාවු වගේ සිප්පම් සිප්පම් වගේ තිබ්බා. ඒගොල්ලෝ දවස පුරා එනවා අපි දන්නේ නැහැ ඉතින් ඒක. ඊට පස්සේ දවස පුරා ඇවිල්ලා මේ තියනවා කියන අපි දන්නේ නැහැ. අරයා අරන් ගියා. අපි ඒක රුපියල් 2-5 වගේ තියෙන සුළු මුදලකට එයාට දුන්නා. දැන් මේක එක්ක දඹුල්ලට අපිට දාන්න වෙනවා. එහෙම නැත්නම් අපත යනවා. ඒගොල්ලෝ ඊට පස්සේ ඒක අරන් ගියා. ඊට පස්සේ දවල්ට ඇවිල්ලා එයාලා මේ මාකට් එකට යන වෙලාව උදේ 10ට යනවනම් කඩේ ගාව ටක් ගාලා නැවතුවා වාහනේ. දැන් අපි දුන්න කියන්න මතකයි දැන් මේ වාහනේට දුන්නේ කියන්න. ඉතින් අපි දාලා කලබලේ මොකක් හරි ප්‍රශ්නයක් වද දන්නේ. මේ තෝක බිස්නස් එකට මුල් ආරම්භය තමයි මම මේ කියන්නේ. ඊට පස්සේ මේ නවත්තනකොට නවත්තලා මල්ලි මේ අර ඔයාලා හදලා දුන්න විදිහටම එලවලු ටිකක් අපට හදලා දෙන්න පුළුවන්ද අපි හැමදාම එනවා කියලා එයා කිව්වා. ඊට පස්සේ දැන් අපට ගොවි මහත්තුරු දෙන ප්‍රමාණය අපි සිල්ලර විකුණනවට වැඩිය අතිරිතේ වැඩි. ඒ ප්‍රමාණය වැඩි අපට කරගන්න බෑ දැන් එපා කියන්නත් බෑ. පස්සේ ඒගොල්ලොන්ගෙන් අපි මේ ගොවි මහත්තුරුන්ට කිව්වා අද කෑලි දෙකක් දෙන්න හෙට අපි එලවලු සිප්පමකට කියන්නේ එලවලු කෑල්ලක් කියලා. එලවලු නිවිති බෑග් 3ක් හදලා දෙන්න. අර කට්ටිය කියනවා උදේට යද්දි නිවිති බෑග් 3ක් හදලා දෙන්න කියලා. බීට් බෑග් 3ක් හදලා දෙන්න කියලා. ඒ කියලා එකට යනවා දඹුල්ල මාකට් එකට. එතකොට අපි එයාලා එනකොට අලුත් එලවලුලි එයාලා එන ටයිම් එකේ එන්නේ දැන් අපිට කියන්නේ ඕඩරේ දෙන්නේ. එතකොට ෆෝන් සම්බන්ධතාවය තිබුණේ නැහැ. ඉතින් ඊට පස්සේ එයා කිව්වහම අපි එවලෙම ගිහිල්ලා කොටු වලට ගිහින් කියනවා මේ ටයිම් එක එකහමාර වෙද්දි මේ නිවිති බෑග් 3ක් කපලා ගේන කඩේ ගාවට ඉස්සලම් මම ගියේ ගේන්න. පස්සේ ගොයි මහත්තුරු දැන් ගෙනත් දෙනවා කියනකොට. එහෙම කියලා කිව්වහම ඒ කට්ටිය ගෙනත් දෙන්න පටන් ගත්තා. පස්සේ එක ලොරියට ලොරි 3-4-5-6 ඒ සයිඩ් එකේ මේ ලොරි ටික නවත්තන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් ඉස්සල්ලාම මායි මගේ යාළුවයි අයියයි 3 තමයි ඉස්සල්ලාම බඩු කිරලා දාන්න පටන් ගත්තේ ලොරි වලට. ඉතින් ලොරි වලට දාන්න කිරන්න බැරි තත්ත්වයක් උදා වුණා. මාසයක්වත් ගියේ නැහැ ගෝලෙ 3 ගණ්ඩ වුණා කර ගහන මට්ටමට එන්න. එතන තමයි ව්‍යාපාරයේ තොග ව්‍යාපාරයට මුල එතන තමයි උනේ. දැන් අදට මේ වෙද්දී අයියා
එකට ද බිස්නස් එකක වෙන්නේ කොහොමද? දැනට නම් අයියා නෑ, අයියා මේෂන් වැඩ වලට එයා සයිඩ් වුණා. ඒ පැත්තට යමු. ඇයි ඔහු ඒ පැත්තට යන්නේ දැන්? ඔබ මේ පැත්තෙම තනිකරම දිනුව හොයා ගන්න. නෑ, ඒ දැන් අපි දෙන්න ඉන්නකොට අපි ඉතින් විවාහ වුණා. විවාහ වුණාට පස්සේ අයියා අයියාගේ ගමනේ ඉතින් අයියට හිතෙන්නේ නැති. මම ඇතෑරියේ නෑ, මම කිව්වා මේ 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 කොරෝනා වෙනකනුත් හිටියා අයියා මයිත් එක්ක. ඊට පස්සේ ඉතින් එයා මේෂන් වලට මම උදව් කරා එයාට. කොන්ක්‍රීට් මේ මීචර නම්මනම් අරන් දීලා ඉවරයි. දැන් එයා අවුලක් නැහැ. එයාත් ඉතින් ඒ පැත්ත කරගෙන යනවා. හොඳට යනවා. ඔව්. ලාභ පාඩු දෙකම තියෙන බිස්නස් එකක් තමයි මේ එලවලු වෙල්දාම කියන්නේ. ඔව් ඔව්. අනිවාර්යයෙන්. ඒක මැද සිතින් දරා ගන්න ඕනේ. ඔව්. තනියෙන්ම කන්ට්‍රෝල් කර ගන්න ඕන. දැන් මම තනි මම හින්දා ලාභයක් පාඩුවක් මම විසින්ම විඳ දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම ආත්ම විශ්වාසයක් මේ එලවලු රස්සාව තුළ තියෙන්න ඕනේ. එහෙම නැත්තම් කරන්න බෑ. අනිවාර්යයෙන්. දැන් ඔබ ගාව මේ වෙද්දී කී දෙනෙක් වැඩ කරනවද? දැනට සේවකයෝ නම් 6-7 දෙනෙක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉන්නවා. මෙහෙ මේ අපේ දඹුල්ල තොගඩයක් කරනවා නේ? ඔව්, දඹුල්ල කරනවා. දඹුල්ලට මේ වෙනකොට නේ දැන් අවුරුදු 20කට වැඩි. දැන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අවුරුදු 23ක් විතර වෙන්න වෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දඹුල්ල ඔරලෝසු කනුව ගාවෙන් ගිහිල්ලා ආර්ථික මධ්‍යස්ථානයක් විදිහට ගහලා අවුරුදු 23ක් වෙනවා. අපි ඒ මාකට් එක හදන්නත් ඉස්සෙල්ලා එනම තමයි ඉන්නේ. ඔව්. එතකොට ඒ හරහා යදිච්චි මේ මගේ ගම්මානේ තෙක්ක අවට ඉන්න ගොයි මහතුරුත් එක්ක ගත්තොත් ගොයි මහතුරු 1000ක් විතර මම ඒක එකට අත්වල බැඳගෙන ඉන්නවා. ඒගොල්ලොන්ගේ සියලු ගොවි කටයුතු මං ගාවට තමයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට ගෙනියන්නේ. එතනදී මම තමයි ඒගොල්ලොන්ට ගාල්ල මාතර බෙලියත්ත එතකොට ඇඹිලිපිටිය පොළොන්නරුව මේ කියන ලංකාවේ තියෙන මීගමු වලාවත ඔය ගොඩාක් පිරිසක් අපිත් එක්ක ඉන්නවා, මගෙත් එක්ක ඉන්නවා. ඒ ඉන්න පිරිසට මම තමයි ওই මහත්මගේ බඩු කතා කරලා පොඩි කොමිෂන් එකක් අපේ සම්මත කොමිෂන් එකක් තියෙනවා. කොමිෂන් එකත් එක්ක විකුණලා දෙන්නේ වෙන ඒ අරෙන්ඩ අතරමැදි බිස්නස් එකක් අතරමැදි ලාභයක් අපිට අපි සතුව කියලා ඒ අපේට ලාභයක් කියලා ගන්න නැතුව කම්පියුටර් සිස්ටම් එක කරහා තමයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කොමිස් කටයුතු වෙන්නේ. ඒ වගේ වෙලෙන්දා ඉදිරිපිට ගොවියා ඉදිරිපිට අපි කතා කරලා මේ මිල තමයි මේක දෙන්නේ කියලා විකුල්ලා ගොවි මහතුරු මුදල් දීලා යනවා. ලොකු ප්‍රශ්නයක් නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ මැදිහත්කරුවාට තියෙන ප්‍රශ්නේ. ඔව්, මැදිහත්කරුවා කියලා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අපි ඔය නැහැ. අපි ඇවිල්ලා මේ ඕනර්ලා මම මේ සාමාන්‍ය ප්‍රශ්නයක්. ඔව්, ඒක සාමාන්‍යයෙන් මේ මැදිහත්කරු කියලා කියන්නේ එතන දඹුල්ලෙන් ඇවිල්ලා දැන් රස්සාවක් කරන්න නැති රස්සාවක් නැති ඒකට කියන්නේ මේ පොඩ්ඩක් නාඩි අල්ලනවා කියලා කියන්නේ. ඉතින් ඒක කියන්නේ ඒක ඇවිල්ලා ඒගොල්ලොන් මාකට් එකට එනවා. මාකට් එක වටේ ඇවිදලා ඒ කට්ටිය බලනවා අද එළවලු මොනවද අඩු කියලා. අඩු කියලා බලලා ඒ කට්ටිය අපෙන් මිලදී ගැනීමක් කරනවා. මිලදී ගැනීමක් කරනවා කියන්නේ ඒ කට්ටිය මිල කතා කරලා දැන් වෙන වෙලෙන්ද කුඩ අපි 100යි කියන එක එයා ගන්නවා ඇවිල්ලා 100ට. එතකොට එයා ඒක තව කඩයක් ගාව තියාගෙන ට්‍රයි කරනවා 110ට විකුණන්න. එනේ ඒ කට්ටියට තමයි මේ අතරමැදි ප්‍රශ්නයක් කියන්නේ. ඉතින් ඒක ඒගොල්ලෝ සමහරලාකට ඒගොල්ලන්ට එහෙම අතරමැදි කියලාම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සමහරලාකට අපෙන් 100ට නම් 80ට විකුණනවා තියෙනවා. ඔව්, දැන් නාඩි වෙලදාමටනේ බොහෝ චෝදනා ඉදිරිපත් වුණේ. ඒක තමයි තියෙන්නේ. නාඩි වෙලදාම කියන එකට තමයි තියෙන්නේ. ඒකේ දෙපැත්තක් තියෙනවා. සමහරලාට ප්‍රශ්නයක් වෙනවා. අපිට මුදල නැති වෙනවා. සමහරලාකට ඒගොල්ලෝ පස්සේ සල්ලි දෙන්න කියලා අරන් ගිහිල්ලා. ඔකේ. ගොයි මහත්තයාට මන් දකින්න පැත්තෙන් නම් ලොකු හානියක් වෙන්නේ නැහැ. මේ වෙනද ව්‍යාපාරිකයාට සමහර වෙලාවට ඒත් ඉතින් ගොඩාක් දෙනෙක් එහෙම කරන්නේ නැහැ. පවුවදාට හරි අපේ බිල් ගෙවන කට්ටිය ඉන්නවා. ඉතින් මොකද ඒ කට්ටිය රස්සාවක් ඉදිරියට නේ ඒක කරන්නේ. මට තිබුණේ 이르දෙනිය අය පොල්පිතිගම අපේ 500ගම ගම්මාන 12 15ක් විතර වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ වගේ ඇත්තටම ගොයි මහතුරු තමයි හිටියේ. ඒගොල්ලොන් එක්ක මට ගමනක් යන්න තමයි තිබුණේ. මොකද අපිට කිසිම වෙන කෙනෙක් ආශ්‍රය කරන එක නෙමෙයි අපේ වෘත්තියෙන් යන්න ඕන ගොයි මහත්තුත් එක්ක සම්බන්ධ වීම කියලා මම ටාගට් කරා. පස්සේ ඒ ගොයි මහත්තුරුන්ට බීජ ඇට තෙල් පොහොර අපි දෙන්න පටන් ගත්තා. ඒ දීලා ඉතින් ඒගොල්ලෝ ඊට පස්සේ ඒලවලු ටික අපිටම ගෙන දුන්නා. ඉතින් මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ බිස්නස් ආසාව සහ මේ
මට යන්න ඕන තැන මේ මේ පිරිසත් එක්ක මම ලස්සනට ටාගට් කරන්න ගියා. දැන් ඔබ මේ ගමක් ඇතුළට වෙලා තමයි මේ දේ කරේ. දැන් මේ වගේ එලවලු වගා කරන ගම්මාශ්‍රිතව බොහෝ තරුණයින් පිරිසක් ඉන්නවා. ඔවුන්ට මේ හොඳ අවස්ථාවක් කියලා මට දැන් දැනෙනවා. කෙනෙක්ට මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න සාමාන්‍ය මාසික ආදායම කොපමණ තැනකට යන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද? හරියට යමෙක් කළොත් මේ. ඔව් මේක තුලදී ඇත්තටම මේ ටාගට් කරන්න බැරි තරම් මුදලකට යන්න පුළුවන් රජයේ ජොබ් එකකටත් වැඩිය. මම හිතනවා මම එදා කොට කලිසම් පිටින් එළියට බැස්සට මගේ ලොකු අධ්‍යාපනයක් නැති වුණාට සමාජ අධ්‍යාපනයේ සහ සමාජ අධ්‍යක්ීම මට තියෙනවා. ඒකෙන් කැම්පස් නොගියත් ඒ තැනකට මගේ ඔළුව දියුණුයි කියලා මට හිතෙනවා. එහෙම ගිහිල්ලා එතකොට අපි අර රජයේ ජොබ් එකකට වැඩිය තමන්ගෙම කියලා පටන් ගන්න ඕනෑම කෙනෙකුට මට මම මුලින්දම මේ සාරාංශේ කියන්න පටන් ගත්තේ ඇත්තටම මේ කතාව අහන කෙනෙකුට ආදර්ශයක් වෙන්න ඕන. ඒ හින්දා තමයි මම මේක මේ විදිහට කිව්වේ. බිස්නස් එකක් කියන්නේ සාමාන්‍යයෙන් තනියෙන් යන්න පුළුවන් ව්‍යාපාරේ. මගේ ව්‍යාපාරේ තව මම නොකියපු දෙයක් තියෙනවා. මගේ යාළුවෙක් එක්ක අවුරුදු 17ක් හිටියා. ඒක මම පස්සේ කියන්නම්. තනියෙන්ම තමයි නැගිටින්න ඕන. තනියෙන්ම තමයි දේවල් මේ ටාගට් කරන්න ඕන. එතකොට කාලය සහ එතකොට ඉදිරිය මම මෙහෙම ඉන්නවා මෙහෙම තැනකට යනවා කියන එක අනිවාර්යෙන්ම මූලිය තියෙන්න ඕන. එතකොට තමයි මේ ගමන යන්න පුළුවන්. අජිත් මහත්තයා ගෝකිගේ පොතක් තියෙනවා මගේ විශ්වවිද්‍යාලයේ කියලා. බිම් කලුවරේ ඉඳගෙන තෙත පිරුණු කාමරයක ඉඳගෙන ඔහු සමාජයත් එක්ක ඇසුරු කරමින් කෙනෙක් ගත්ත මහා වපසරියක් තමයි ඔහු ඒ පොතේ ලියවෙන්නේ. විශ්වවිද්‍යාලය කියන්නේ බිත්ති හතරකට කොටු වුණු හෝ විශාල පරිසරයකට කොටු වුණු තැනක් නෙවෙයි. අත්‍තරම සමාජය කියන්නේ විශ්වවිද්‍යාලයක් බව බොහෝ ගත් කතුවරු පව ලියලා තියෙනවා. ඒකට එක උදාහරණයක්, හොඳ උදාහරණයක් ඔබ අද මෙතන ඉන්නවා. දැන් මේ වෙද්දී පෞල් ජීවිතය ගැනත් අපි චුට්ටක් කතා කරමු. මම ඉස්සල්ලාම වාහනයක් ගෙනාවා. මගේ යාළුවත් එක්ක ඉන්නේදී මට $10,000 ස්විප් එකක් ඇදුණා. පස්සේදී මේ ඒ වෙනකොට අපි අර බිස්නස් එක මගින් කරගෙන යනකොට 15 කියන ගම්මානේ කරගෙන යනකොට මේ එතනදී අපි දෙන්නාගේ ටාගට් එක තිබුණේ මගේ යාළුවාගේ අර මොනරාගලින් ආවා කියලා මම ඉස්සල්ලා කිව්වා යාළුවෙක්. පොඩි බාධා කිරීම. ස්විප් එක ඇදෙද්දී බිස්නස් එක කොයි තැනක් තිබ්බේ? ඔව් ඒ වෙනකොට එතන තමයි මම යන්නේ. ඒ ස්විප් එක ඇදෙන්න යනකොට ස්විප් වැඩි හරියක් ගන්නෙ මගේ යාළුවා. මම සාමාන්‍ය 7 විතර වෙනකන් ඉඳා ගන්න ඔයා තමයි කඩේ අස් කරලා පස්සේ තමයි මම නැගිටින්නේ. එයා තමයි ඒ වෙනකොට ටිකට් බයිසිකලෙකින් එන එක්කෙනෙක් අපට හැමදාම ටිකට් දීලා යනවා. ටිකට් 10ක් විතර ගන්නවා. ඉතින් අරයා තමයි ටිකට් ගන්න ඒ වෙනකොට. මේ පස්සේ අපේ දෙන්නගේ තිබ්බ එකම ටාගට් එක තමයි 350 එල්ප් ලොරියක් ගන්නවා කියන එක. ඒ වෙනකොට අපි සාමාන්‍යයෙන් $105,000 විතර වගේ හොයලා තිබුණේ බැංකුවකට දාලා දඹුල්ල මේ බැංකුවකට දාලා තමයි තිබුණේ. අපි ටාගට් එක තිබ්බේ ටිකට් එක ගන්නවා කියන එක ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපේ ව්‍යාපාරෙම අපි ගන්නවා කියන ටාගට් එක තමයි දෙන්නගේ තිබුණේ ලොරියා. ආසාව දෙන්නගේ මේක. පස්සේදී ටිකට් මුදලාලි එනකොට මගේ යාළුවා කඩේ අස් කරලා කොහරි ගිහිල්ලා මම මෙදායිනම් මටම කතා කරා. කතා කරපුවාම මම මේ එක ඇඟිල්ලක නියපොත්තක් වවලා තිබිලා එයාගේ ටිකට් ඔහම උස්සලා බලපුවාම මහජන සම්පතේ වැඩිම අංක 9 තියෙන්නේ. බින්දි ඉඳන් 9 යනකම් විතරයි. පස්සේ මම එයාට බැනබනා ටිකක් දොස් කිය කියා මේ ඔයාගේ ටිකට් ඇදෙන්නේ නැහැ මොනවාද අපරාධ නිකන් අපි සල්ලි දීලා ටිකට් ගන්නවා කියලා. ඔහොම ටිකට් එක නියපොත්තෙන් උසපුවා මම දැක්ක වැඩි නම්බර් වාගයක් තියෙන ටිකට් එකක් යනවා. පස්සේ මම ඒක තෝරලා ගත්තා. අරන් මගේ යාළුවාට දීලා කඩේ තියලා පස්සේ අපි ඉතින් එදා සුපුරුදු පරිදි අස්සාව කරලා වහලා නිදාගත්තා. නිදාගත්තාම අපේ ගෙදර කඩේට පිටිපස්සෙන් ඇන්ටි කෙනෙක් ඉන්නවා. එයා ටිකට් බලනවා හැමදාම. එතනින් කියලා තියෙනවා තලගිරිය ආගමට $10,000 කියලා කියලා. ඊට පස්සේ මගේ යාළුවාත් දැන් හැමදාම උදේ ටිකට් එක බලනවා මමයි. ඒක දෙවෙනි දවසට වෙන්නේ නැහැ. පළවෙනි දවසේම ටිකට් එක බලනවා මමයි. ඒ කියන්නේ ඒ තරම් ආසාවක් තිබ්බා. එයා මට කතා කරලා කිව්වා අජී මේ අපට ටිකට් එක ඇදිලා $10,000 ඇදිලා
නැගිටින්න නැගිටින්න කියලා එනවා. මම කව බොරු කියන්නේ නැතින් මම නිදා ගන්න දෙන්න කියලා මම එයාට දොස් කිය නිදාගත්. පස්සේ මේ මම තමයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට යන්නේ මේ කඩේට එලවලු ගේන්න. ඔය නුවරෙල්ලි බොඩු එහෙම ගේන්න කඩේට යන්නේ මම තමයි. පස්සේ ආ ටිකට් එකේ නම්බර් ලියාගෙන අතෙත් ලියාගෙන ආවිල මට පෙන්නුවා මේ මෙහෙම බලන්න බොරු නෙමෙයි කියන්නේ කියලා. මම ඉතින් ඒත් මම රවට්ටන්න හදනවා කියලා මම කරබනේ ඉඳලා මම ටිකට් එකේ නම්බර් ටික අතෙත් ලියාගෙන ගිහිල්ලා මාගට් එක ඇතුලෙන් මේ ටිකට් විකුණන කෙනෙක්ගේ නම්බර් ටික අරන් බැලුවා. බලපුවාම හරියටම හරි. ඒකෙත් අපිට 1 කෝටි ගානකට තියෙන්න අපේ නම්බරේ 1 කෝටි ගාන කෝටි ගණන් වලට යන්න තිබුණේ ඉංග්‍රීසි අක්ෂරය හරියන්න ඕනනේ. මගේ තිබ්බේ B ඇදුනේ C කෝටි ගාන 1 කෝටි 70 ලක්ෂයක්ද කොහෙද ඊට උඩ ප්‍රමාණය ගානක් තිබුණේ. ඉතින් අපි ලස්ස 10 ඇදුනා. ඇදුනාම අපි ඒක ගිහිල්ලා ගත්තා. මේ අරන් ආවිල්ලා අපිට ඉතින් එච්චර තේරුමක් තිබුණේ නැහැ. ඒ වෙනකොට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන ලක්ෂ 7යි කඩයක් අපිට ගන්න කිව්වා. ඒ ගන්න හිතත් නැහැ. දැන් ඉතින් අපිට මේ රත කියන ගාය අමාරුව හැදිලානේ. ඊට පස්සේ ලොරියක් ලක්ෂ 9කට කෑස් කරලා ගෙනාවා. ඒ වෙනකොට අර බැංකුවේ තිබ්බ එකයි මේකයි බලපුවහම ලක්ෂ 9ක් තමයි අපිට හම්බුනේ. ඒ කියන්නේ ලක්ෂයක් ආබාධිත රණවිරුවන්ට ඒ කාලේ රෝද පුටු දෙන්න පුළුවන්ද කියලා අහනවා. අපි ඉතින් පුටු දෙයක් දුන්නා 50,000ක පුටු. ලක්ෂ 9ක් තමයි අපිට හම්බුනේ. ඒ 9යි අර 3යි ගානයි තව අපිට පිනැස්සයක් හරි දාලා දෙන්න අපිට කියලා දෙන්න කවුරු හරි හිටියානම් මේ වෙනකොට කෝටි 4ක් 5ක් තියෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සින්නක්කර කඩ අයිතිකාරයෙක් විදිහට ඉන්න තිබුණා. ඒ වෙලාවේ තේරුමක් නැති තිබ්බා. ඒ වෙනකොට අපිට ඇති 16ක් 15ක් වගේ ඇති. ඔව්. එතකොට අර ලොකු මුදලාල්ලා ලොකු කට්ටිය සාමාන්‍යයෙන් මේ වගේ පොඩි කට්ටියට ඇතම් පිරිස් උපදෙස් එතකොට ඒ තැනට එනවට කැමති නැති උපදෙස් දෙන්නේ නැති කට්ටිය ඉන්නවනේ. ඉතින් ඔච්චර ලොකු මේ කට්ටිය අපි ආශ්‍රය කරා. කෙසේ වෙතත් දැන් බොහෝ අපි දකිනවා මේ ටිකට් විතරයි ඇදුන පිරිස් ඔවුන්ගේ ජීවිතය අවසානයේදී වියදම් කරලා නැති කරගන්නවා. නමුත් ඔබ 14ක 15ක මේ පොඩි කොල්ලෝ දෙන්න ඒක නැති කරගත්තේ නැහැ. ඒ ගැන අපිත් ඔබත් සන්තෝෂ විය යුතු තියෙනවා. හරි. දැන් මේ යාළුවෝ නෑ. එතන යාළුවත් ඉන්නවා. දැන් දෙදෙන තාමත් එකට වියදම් කරගෙන නෑ. දැනට නෑ. එතනින් දැන් පෞල් ජීත තැනටනේ අපි යන්න ඕන. එතනින් මේ ලොරිය ගත්තාම අපේ ගෙදරට ඩ්‍රයිවින් බෑ. ඒ දවස්වල ඩ්‍රයිවින් බෑ නේ. අවුරුදු 15,000යි නේ. ඩ්‍රයිවින් බෑ. ඊට පස්සේ ලොරිය ගන්නකොටම මර්ධගහ මුල අපේ හිතවතේ කිරියා ලාලයි කියලා එයා තමයි එකන් ආයේ. එයා එක්කන් ඇවිල්ලා එයා දැන් පස්සේ දැන් මේකෙන් තොග බිස්නස් එකක් පටන් ගත්ත අර තියෙන සල්ලි වලින්. ඒ කියන්නේ ලස්ස පහක් විතර තියෙනවානේ. ඊපස්සේ මොනරාගල මේ මොරගොල්ලාගම කියන ගම්මාන වල ගිහිල්ලා වට්ටක්ක ගේන්න පටන් ගත්තා ලොරියෙන් ලොකු ලෝඩ්. ඒ ගේන්න ගියාම එයාගෙන් ඉතින් ඩ්‍රයිවිං ඉගෙන ගත්තා එයාගෙන් තමයි. ඒ ඉගෙනගෙන කොහොම හරි ලොරිය අරන් ආවා. ලොරිය අරන් ඇවිල්ලා අපේ ගමට ආපුවාම මගේ ගෙදරට යන්න බෑ ඇලක් තියෙනවා. ඇලේ යන්න බැරි හින්දා දැන් දාන්න තැනක් නැහැ නේ ලොරිය. ඊට පස්සේ තමයි මම දැන් ගෙදරකට දානවා. ගෙදර කියන්න මම පස්සේ කවුද කියලා. ගෙදරට දාපුවාම ඒ ගෙදර හිටපු තමයි එතන තමයි මගේ සහකාරී ඉඳලා තියෙන්නේ. එතනින් තමයි මේ පෞල් ජීවිතේ පටන් ගන්න. ලොරියත් පාක් කරා ජීවිතෙත් පාක් කරා කරා එකම තැන. කෙසේ වෙතත් කතාව ඉතාමත් රසවත් ඉතාමත් සුන්දර කතාවකට අද අපි ගියා කියලා මට හිතනවා. සුන්දර සහ සංවේදී කතාවක්. අපි ජීවිත කතා අහලා තියෙනවා. මමත් අහලා තියෙනවා චූටි කාලේ ඉඳලා දියුණු වුණ මිනිසුන් පිළිබඳව. සැබෑවටම ඇත්තටම අවුරුදු 8න් පටන්ගෙන මේ තැනට ආපු කෙනෙක් මගේ ඉස්සරහට අද තමයි මට හම්බෙන්නේ. ඒ දියුණුවට ඒ ගිහිල්ලා ජීවිතය පිළිබඳව සන්තෝෂයෙන් කතා කරන අජිත් මහත්තයා යම් කිසි කෙනෙකුට කැන්ටැක් කරගන්න ඕන නම් එලවලු වෙළඳාම සම්බන්ධයෙන් දැනගන්න ඕන නැත්නම් වෙළඳාමේ ප්‍රවර්ධනය මොකක් හරි සඳහා වැඩක් කරගැනීමට අවශ්‍ය නම් නැත්නම් ඔබට ඒ වෙළඳාමට සම්බන්ධ වීමට අවශ්‍ය නම් මෙන්න ඔහුගේ දුරකථන අංකය 0711 93 47 277. තව පාරකට මතක් කරමු 0711 93 47 277 දුරකථන අංකය යටත් සඳහන් වෙනවා. කුමරත අජිත් මහත්තයා අපි හදවතින්ම සුබ පතනවා. ඔබ නිර්ව්‍යාජව අපිට සියල්ල ඉදිරිපත් කරා. ඒ වගේම තමයි ඔබේ ජීවිත කතාව ඉතාමත් රසවත්. පොඩි කාලේ ඉඳන් ආපු විදිය ඕන කෙනෙකුට
ඉතාමත් තමන්ගේ ජීවිතය උද්දීපනය කරගන්න අවශ්‍ය සියලුම උත්තේජක සැපයන කතාවක් ඔබ ළඟ තියෙනවා. එසේනම් මිත්‍රවරුනි, සමුගන්න අද අපිට වෙලාව ඇවිල්ලා තියෙනවා. සමුගමු මේ වගේ වැඩ එකක් එක්ක නැවතත් අපි හම්බෙමු. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔගොල්ලොගේ කමෙන්ට්ස් ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි ඔගොල්ලොගේ ප්‍රදේශෙත් මේ වගේ අමාරුවෙන් දිනුනු උන සරුසාර වැඩෙක් ඉන්නවා නම් අපිට දන්වන්න, එක්ක කමෙන්ට් එකෙන් සඳහන් කරන්න. එහෙම නැත්නම් 0773972914 මගේ දුරකථන අංකයටත් අමතලා ඔයගොල්ලන්ට පුළුවන් ඔහුව සම්බන්ධ කරලා දෙන්න. මේ අසුන ඔහුටයි ජීවිත කතාව සාර්ථක කරගත් ඔබටයි. එහෙනම් ජය වේවා. තරුණයා online.